पता करूं। देखो राधा अपिट कथा करने की इन्हें प्रत्यावर्त दारा जनक बिल्ली मात्र तो मात्र का बोलिए अन्न प्रत्यावर्त दारा जनक तमाय अदर मात्र का इधर एक प्रत्यावर्त दारा जनक क्या खादला तीन बुता महिमाई एक अभी इधर पेन हो मैंने मियाँ कार एड मटमें के अदला भी नन्न बोलो अभी तुम उन्नोया कार एड तीनों केला चुंबक के अलग मेक अभी तुम यहाँ उत्तर द्रव्य इन ये वाकी मन अभी तो तीनों केला तावत दाखुन द्रव्य ये वाकी मेक साउथ पोल अभी पुलवा मेन मेक मे अतरे मे विधि सन्नायक उड़वा मेक अतरे सन्नायक उड़वा अभी मेक कड़ी पेन उन्नम सन्नायक तीन मे सन्नायक पुड़ मे चुंबक से चलने करोती विद्युत गामक बल प्रेरणे अभी दाने मेकट मकदराने हईकर होती मेन मेवीदी स्लीगा स्ली प्रिंटे कोई मेतने ताव स्ली प्रिंटे मेदेट गैवीलाने अरे मेद वेनम तीयनी वेन वेनम तीन स्ली प्रिंटेगा मे स्ली प्रिंट देख तम दूर पाटी मंगे इट पास एक अपीट पुलवा मे वगे कार्बन एथिल दिखा हेतु कराबन एथिल कार्बन ब्रश इतना मे कार्बन ब्रश देख अभी पुलवाम एलियट विदुरी दावा लबागा एलियट विदुरी दावा लबागा पुलवा मेदन सन्नायक दिया खाई कर लगा तो मखर प्रभव अभी पुलवा विदुरी पहाना पगे देंगे अभी पुलवा प्रत्यावर्त दारा जनक मतृकावली मम्मी विस्तर जनक मतृकावली प्रत्यावर्त दारा जनक तीर अलियला मंकीन कलिया सटाहन को दागनी अनेतक चुंबक शेष्ट्रक्तुल चुंबक शेष्ट्रक्तुल चुंबक शेष्ट्रक्तुल सन्नायक दंगरया चुंबक शेष्ट्रक्तुल सन्नायक दंगरया चुंबक शेष्ट्रक्तुल सन्नायक दंगरया चालने किरीमेदी मेन्म सन्नायक दंगरे निसलवतबा सन्नायक दंगरे निसलवतबा चुंबक शेष्ट्रय चलनेदी सन्नायक दंगरे मत विद्युत्गामक बलया पाठमेदी कथाक अन्न मे पिंतूरी दिहा पोड अब्बल तो मे पिंतूरे मे तीन उत्तर सह दुन द्रवदे का मेन मे सन्नायक पुडव चलने तो मे सन्नायक पुडव अक्ष चलने पुलवांग सकास्कर मेन मे सन्नायक पुड़ मेम चालने कोट मेम चालने कोट अतिवन विद्युदाम बल मेन मे अति मुदुरा स्लिप्रिंग इंग्रेसी स्लिप्रिंग एलियट गुड़ा इतना मे इक सन्नायक पोटक ने
ජනකේන්ද්‍රයක් ගත්තොත් අපිට සන්නය කොටවල් ගොඩක් ඇත්තෙන් පස්සේ එතන වෝල්ටීයතාවය වැඩි වෝල්ටීයතාවයක් ලබා ගැනීමට හැකියාව තියෙනවා. මෙතනදී තියෙන ප්‍රශ්නේ දැන් ප්‍රායෝගික භාවිතයේ දැනට ප්‍රායෝගික භාවිතයේ තියෙන ජනක යන්ත්‍රය මෙහෙම නෙමෙයි තියෙන්නේ පොඩි සැකැස්මේ පොඩි වෙනසක් තියෙනවා. නමුත් මුලින්ම ජනක යන්ත්‍රයක් අපි පැහැදිලි කරනකොට මේ පින්තූරය තමයි පැහැදිලි කිරීම සඳහා අඳින්නේ. නමුත් ප්‍රායෝගික භාවිතයේ ඔයගොල්ලෝ දැකලා ඇති ජෙනරේටර් ඒ ජෙනරේටර් එක මේ ඉස්සර පැරණි ක්‍රමයේදී මේ විදිහට මේ මැද තින සන්නායක දඟරේ කරකිරුවා. නමුත් මේ සන්නායක දඟරේ කරකවල ස්ලිප් රින් සහ කාබන් බ්‍රෂරාව එළියට විදුලිය ලබා ගැනීම එච්චර කාර්යක්ෂම වුණේ නැහැ. එච්චර කාර්යක්ෂම නැහැ. විදෝෂ නිතරම ළඟ දෝෂ ඇති වෙන්න පටන් ගත්තා. ඒතර මේ ළඟ දෝෂ ඇති වෙන්න පටන් ගත්ත හින්දා ළඟ දෝෂ ඇති වෙන්න පටන් ගත්ත නිසා මේ ක්‍රමයට වඩා සාර්ථක වෙනත් ක්‍රමයකට කරන සමු පාඩම අවසන් වෙනකොට මම ඒ වගේ ඩයග්‍රෑම් එකක් ඇඳලා පැහැදිලි කිරීමක් කරන්න මේ අලුත් දැන් නවීන ජෙනරේටර් එකක් දැන් දැකලත් ඇතිනේ නේද. අපි සුපර් මාකට් එකකට ගියොත් නේද ඒ සුපර් මාකට් එක විදුලි බලය නැති වෙලාවටත් විදුලිය තියෙනවා. ඒතකොට ඉස්සර හරි කොහේයක් දැනක ලොකු ජනක යන්ත්‍රයක් තියෙන අපිට පේනවා. ඒකෙදී මේ කාබන් බ්‍රෂ් නැහැ. ඒවට කියන්නේ බ්‍රෂ් නැති ජෙනරේටර්, බ්‍රෂ්ලස් ජෙනරේටර් කියලා තමයි දැන් ඒවට කියන්නේ. එතකොට මේ බ්‍රෂ්ලස් ජෙනරේටර් තමයි මේ දවස්වල ජනප්‍රිය සහ භාවිතයේ තියෙන්නේ. හොඳයි. ඉතින් මෙන්න මෙහෙම ලියන්න. එතකොට ඊළඟ ලේර ප්‍රත්‍යාවර්ත ධාරා ජනකයක ක්‍රියාකාරීත්වයේ මූලික පදනම මෙම ක්‍රියාවලියයි. මෙම ක්‍රියාවලිය කියන්නේ මොකක්ද? අර ඉස්සෙල්ලා මම විස්තර කරපු මේ එක්ක සන්නායක දඟරේ කරකවන්න ඕනේ චුම්බක ශේෂ්ත්‍රයේ නිසලව තියලා නැත්තම් සන්නායක දඟරේ නිසලව ඉන්නවා නම් චුම්බක ශේෂ්ත්‍රය හරි කරකවන්න ඕනේ. ওই ක්‍රම දෙක තමයි සිද්ධ වෙන්නේ. ඔක තමයි කතන්දරේ. එතකොට දැන් ඊළඟට අපි බලමු මෙන්න මේ රූප සටහන ඇතුළත මේක ප්ලෙමින්ගේ නේද සුරත් නියමේ නැත්තම් දකුණත් නියමෙන් තමයි පැහැදිලි කරන්නේ. එතකොට මේක අපි සුරත් නියමයට දාන්න උත්සාහ කරමු. එතකොට අපි හිතමු මෙන්න මෙයාව ඔය අඳ ගන්න අතරතුරේ මම කතා කරන්නකොට මෙතනින් ඊතලයක් මං ඉහළ දිශාවට අඳින්නේ සන්නායකයේ එතනින් ඒ පැත්තට චලනය වෙනවා කියලා ඉතල. මෙතනින් මං පල්ලෙහාට උම ඉතලයකින් පෙන්වන්නේ එතනින් සන්නායකය එහෙනම් පහළ පැත්තට ගමන් කරන්න ඕනේ. එතකොට මේක මෙන්න මේ අක්ෂය ඔස්සේ චලනය වෙනවා කියලා හිතමු. එතකොට අපිට ඇඳලා පෙන්වෝතින් පුළුවන් සරල රූපයක් ලෙමින්ගේ සුරත් නියමේ නැත්තම් ලෙමින්ගේ දකුණත් නියමේ පැහැදිලි කරන්න. මේක ප්‍රේරිත විද්‍යුත්කාමක බලයේ දිශාව.
එතකොට මාපටැංගිල්ල දිශාවට තමයි මේකේ බලය ඇති වෙන්නේ. ඒ කියන්නේ කරකැවෙන්නේ දිශාව. ඊළඟට මේකේ මේ මැද ඇඟිල්ල රයිට්. මැද ඇඟිල්ල හැබැයි නියපොත්ත පේන්නේ නැහැ නේද? නේද? මෙහෙමනේ. ඒක අමාරුයි අර කියන්න කමක් නැහැ. මේක මැද ඇඟිල්ල මේ මැද ඇඟිල්ලේ දිශාවට තමයි මේ ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයේ දිශාව. चुंबक श्रावेदिशावट उत्तर द्रवेदल दक्षिण द्रवेट अट हिम कड़रेखावली चुंबक बल रेखा हिम गमन करना चुंबक बल रेखा ඊ තලවල හිස් ටිකක් මේ අතර දාන්න ඕනේ ඊ හිස චුම්බක බල රේඛාවල දිශාව පෙන්වන්න. නොයකරින් චුම්බක බල රේඛාවල දිශාව චුම්බක ශ්‍රාවයේ මේ විදිහට නේද? මේ ආකාරයෙන්නේ. ඒතර මම පෙන්වන එක හැබැයි මොකද වෙන්නේ? දිශාව වෙනස් වෙලා පේන්නේ. ඒතර එකින් එකට ලම්බක තල තුනක මේ විදිහට තිබ්බනම් බලයේ ඉහළට එනම් ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයේ දිශාව प्रेरित विद्युत गामक बले विद्युत जनक यंत्र अभी विस्तर मेन मेकमेंट गेट एंडे मे बल श्रावे अभी लबाद मेन मे दिन हरि लखन दान दिन लबाद विद्युत गामक क्वेश्चन मार्क एलियट ඒනම් දෙන්නේක අපි දෙනවා අපිට කෙනෙක් ලැබෙනවා ඒක තමයි ජනක යන්ත්‍රෙදි වෙන්නේ අපි ජනක යන්ත්‍රයේ සන්නායක කරකවන එන්ජින් එකක් දාලා නේද ජෙනරේටරේ එන්ජින් එක ස්ටාර්ට් කරාම සන්නායක කරගෙන එනවා බලය අපි දෙනවා පිටින් එතකොට චුම්බක ශේෂ්ත්‍රය අපි ඇතුලේ අපි හදලා දෙනවා එහෙනම් චුම්බක ශ්‍රාවයේකුයි බලයකුයි අපි දෙනවා ජනක යන්ත්‍රයේදී අපිට ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයක් හම්බ වෙනවා එහෙනම් මුලින්ම මේ ටික දැනගන්න ඕනේ නේද විදුලි ජනක යන්ත්‍රය ජෙනරේටරේ අපිට විද්‍යුත්ගාමක බලය එළියට හම්බ වෙනවා අපි හැබැයි දෙන්නේක ලබා දෙනවා චුම්බක ශ්‍රාවය සහ බලය කියන එක අපි ලබා දෙනවා හරිද? පුළුවන් සර්. සර් ප්‍රැක්ටිකල් වලට දැනට තියෙන මේ ගෲප් එකේ ජොයින් වෙන්න බැරිද? දැනට තියෙන ගෲප් එකකට ජොයින් වෙන්න පුළුවන්. සමහර එක ඉන්නවා ළමයි දෙන්නේ විතර අඩු ගෲප් එකක් බලලා ඔය විතරයි දෙන්නේ. ඔව් සර්. එමනම් මේ එක්කෙනෙක් අඩු ගෲප් එක මම ඔයාලට නම්බර් එක දුන්න නේද කතා කරන්න කියලා නෑ සර් මම දෙන්නම් නම්බර් එක ඒ නම්බර් එකට ප්‍රශ්න වගේ එක්ක වෙනවා කිව්වෙ ටික හම්බුනේත් නෑ ආ මම ඉවන්න මම දෙනවයි කිව්වෙ මොන ප්‍රශ්නද මේ අපේ මේ RLC වල ප්‍රශ්න ටික නේද දෙනවයි කිව්වෙ ඒ ටික මම අද මෙවන්න ගිය සතියේත් මෙහෙම ආවනේ පන්ති ඉවර වෙලා හරි අද පන්ති ඉවර වෙලා ඒ ටික එවලම එවන්න क्षण पास नंबर लियागन को बिंदु हताई अटाई पंसीय पनस्तुनाई पनस नमे हेटपा मेकेट कोले का बिंदु हाथ आया था पंसीय पनस पनस नमे अनुहाय पहा ओ है
ඉලක්කම් 10ක් තියෙනව නේද? ඔව් සර්. ඒකට කොල් එකක් දීලා බලන්න ඔයාට පුළුවන් වෙලාව සහ එතන වෙලාවල් තියෙන වෙලාවක වෙලාවක් ගන්න. හරි. හොඳයි ඊළඟට මේ දැන් සයිනාකාර තරංගයේ මේකේ විස්තර කරන්න පුළුවන් දවස් ගාණක් වුණා. නමුත් අපි එහෙම කර කර ඉන්නේ නැහැ මේ විභාගයට අවශ්‍ය ටික විතරක් මෙතනදී කතා කරමු. එතකොට මේකෙදි ප්‍රේරණය වන වෝල්ටීයතාවය මේ කොයිල් කැරකෙවෙන මේ අංශක ගාණ අනුව තමයි තීරණය වෙන්නේ. කොයිල් කැරකෙවෙන අංශක ගාණ අනුව තමයි තීරණය වෙන්නේ. එතකොට යටින් ලියන්න මෙහෙම. එතකොට අපිට ගත්ත හැකි වෝල්ටීයතාවයේ එක ක්ෂණික මොහොතකදී හොයා ගන්න ඕන නම් අපි කියනවා VI කියලා. එතකොට VI සමාන වෙන්නේ. ඒ කියන්නේ I කියන එක තීරම ඉන්ස්ටන්ට් වැලියු කියන එක ක්ෂණිකාගේ. එතකොට වෝල්ටීයතාවයේ ක්ෂණිකාගේ අපිට හොයා ගන්න ඕන නම් අපිට මේ කම්බි දඟරේ මේ වෙලාවේ තියෙන කම්බිය කොහෙද තියෙන්නේ කියලා හොයා ගන්නත් ඕනේ. එතකොට ඒක අපි දන්නවා නම් අපිට ගණනය කිරීමකින් හොයා ගන්න පුළුවන්. වෝල්ටීයතාවයේ අගේ කියන්නේ. එහෙනම් VI ඒ කියන්නේ තීරම පද V instantaneous ඒ කියන්නේ වෝල්ටීයතාවයේ ක්ෂණික අගය කියන එක. එහෙනම් වෝල්ටීයතාවයේ ක්ෂණික අගය සමානයි Vm. හරිද? මේකේ උඩරිම යන වෝල්ටීයතාවය අපි දන්නවා නම් Vm අපි දන්නවා නම් Vm sin θ වලින් තමයි හොයාගන්නේ. sin θ කියන්නේ මේ කොයිල් එක කරකිරලා තියෙන තර අංශක ගාන. ඒ අංශක ගානේ sin අගේ වැඩි කරාම එනවා. එහෙනම් V instantaneous value එක සමානයි Vm sin θ කියලා අපිට ගන්න පුළුවන්. එතකොට ඒ වගේම මේකෙන් ඇති වෙනවා එළියට යන විදුලි ධාරා ප්‍රමාණයක්. විදුලි ධාරා ප්‍රමාණය හොයාගන්න පුළුවන් ක්ෂණිකාගේ I කියන්නේ ධාරාව සිම්පල් I කියලා දාමු ඉන්ස්ටන්ටේනියන් වලින්. එහෙනම් VI වගේම II කියන්නේ කැපිටල් I අකුරින් කියන විදුලි ධාරාව සිම්පල් I අකුරින් කියන ක්ෂණිකාගේ කියන ඉන්ස්ටන්ටේනියස් වැලියු කියන එක. ඒක සමානයි IM වැඩි කිරීම IM වැඩි කිරීම sin θ. උදා මේ සමීකරණ දෙක ඔන්න මම කොටු කරලා දෙනවා. මේ සමීකරණ දෙක මතක තියාගන්න. හරිද? බහුවර්ණ ප්‍රශ්නයකට හරි වෝල්ටීයතාවයේ ක්ෂණිකාගේ වෙන්නවොත් හරි ධාරාවේ ක්ෂණිකාගේ වෙන්නවොත් හරි පාවිච්චි කරන්නේ මේ සමීකරණ දෙක. මේ දෙක අතින් ගියාගන්න. වෝල්ටීයතාවයේ ක්ෂණිකාගේ කියව සිග්නල් ලියයි. වෝල්ටීයතාවයේ ක්ෂණිකාගේ වෙන්න Vm sin θ සමීකරණ. ධාරාවේ ක්ෂණිකාගේ වෙන්න Im sin θ. එතකොට මේ ජනක යන්ත්‍රයෙන් අපිට එළියට එන්නේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය. එතකොට මේ ජනක යන්ත්‍රයෙන් ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක එළියට එනවා. මේක මකනවා මම මකල අලුතෙන් කියන්න. එතකොට මේ ජනක යන්ත්‍රයෙන් එන ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය අපිට මෙන්න මේ ආකාරයට ප්‍රස්තාරිකව පෙන්නන්න තමයි දැන් මේ උත්සාහ කරන්නේ. ප්‍රස්තාරිකව පෙන්වන්න උත්සාහ කරනවා. ඒකේ ලාක්ෂණික ටිකක් කතා කරගෙන තමයි අපිට එහාට යන්න වෙන්නේ. ඒකර මේ තමයි සයිනාකාර තරංගය. එතකොට මේ තරංගයේ මෙන්න මෙතනට මේ ඉහළ මාගයට මෙන්න මෙතනට කියන්නේ වෝල්ටීයතාවයේ මැක්සිමම් අගය කියලා. ඒකට කියනවා Vm අගය කියලා. එතකොට V මැක්සිමම් අගය ඔය අගයට වචන කීපයක් තියෙනවා. Vm කියတဲ့ ඇගි VP කියලා කියတဲ့ ඇගි.
VM දැම්මොත් ඒකින් කියවෙන්නේ උපරිමගය කියන එක maximum value. VP දැම්මොත් ඒත් උපරිමගය කියලා කියවෙන්නේ. එතකොට ඉංග්‍රීසි වචන peak value කියන එක උඩම තැන උච්චය කියන එක peak value. එහෙනම් VP කියලා කියන්නේ peak value කියලා තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ. සිංහලෙන් ලියාගත්තොත් උච්චාගය ඉංග්‍රීසියෙන් peak value. VM කියලා දාලා ඕන ලියා ගන්න maximum value කියලා කියන්නේත් ඕකට. ඊට පස්සේ අපි මේකේ මල්ටිමීටරේ මැනෙන අගය මල්ටිමීටරයෙන් චෙක් කරොත් ඒ මැනෙන අගයට කියන්නේ RMS වෝල්ටීයතාවය කියලා. ඒකට ඒකට කියන්නේ RMS වෝල්ටීයතාවය. ඒක මෙන්න මේ හරියෙන් තියන අගයට අපි කියනවා VRMS කියලා. VRMS RMS කියන්නේ තේරුම තමයි RMS කියන්නේ තේරුම තමයි root mean square කියන එක. එහෙනම් RMS කියන්නේ root mean square. අතට සිංහලට වචනේ තමයි වර්ග මධ්‍යන මූල අගය. නේද? VRMS කියන්නේ වර්ග මධ්‍යන මූල අගය. තව ටිකක් එහෙන් හරියටම උඩ මේ ප්‍රස්තාරේ කිසිම ප්‍රශ්නයක් උනේ නැත්තම් හරියටම අපි කතා කරලා තිබුණා. හරියටම අපි දැනගෙන හිටියනම් මේ හරියටම ඇවරේජ් වැලියු එක මධ්‍යන අගයකුත් ඊට පස්සේ එනවා. ඒතර මධ්‍යන අගය හොයන්නේ මේක කොටස් කීපයකට තරංගයේ බෙදලා බෙදපු කොටස් ගානේ බෙදුවම මධ්‍යන අගය එනවා. හරියටම ස්කෝල් එක වාර විභාගයකදී ඕගලන්ට ලකුණු වල මධ්‍යන ලබා දෙනවා වගේ. ලකුණු සියල්ලම එකතු කරලා විෂයන් ගානේ බෙදුවම හරි නේද? ඒ වගේ මෙතන කොටස් වලට වෙන් කරලා කොටස් ගානේ බෙදුවම එනවා වෝල්ටීයතාවයේ මධ්‍යන අගය කියන එක. එතකොට ඒකට අපි you know v average කියන එක ඉංග්‍රීසියෙන් එන්නේ average කියන දසින av av එතකොට තරංගයක් ගත්තොත් ඔය වගේ ඒවා තියෙනවා මෙන්න මේකටම සාපේක්ෂව ඔය වගේම ධාරා තරංගයක් එනවා එතකොට ධාරා තරංගයක් ඔය විදිහට වඳින්න පුළුවන් එතකොට අපි උපරි මගයට කියන්නේ ip කියලා ඒ කියන්නේ ධාරාවේ උච්චාගය ඒ වගේම ඒ පැත්තට යනකොට ධාරාවේ RMS අගයකුත් තියෙනවා ධාරාවෙත් RMS අගයක් තියෙනවා වෝල්ට් ධාරාවේ ඒ වගේම ධාරාවේ මත් ඇවරේජ් වැලියු එකකුත් තියෙනවා නමුත් සාමාන්‍යයෙන් ගැටළු ඉස්සරහට ධාරාවේ ඇවරේජ් වැලියු එක වැඩි ලැබෙන්නේ අපිට අහම්බෙන් තමයි හම්බුන තමයි නමුත් IRMS ඒ කියන්නේ ධාරාවේ වර්ග මධ්‍යන මූල අගය හොයන්න ඒත් එක්කම ධාරාවේ peak value එක හොයන්න උච්ච අගය හොයන්න ඒවා අපිට හම්බ වෙන්න පුළුවන් ඊළඟට මෙන්න මෙතන ඉඳලා මෙතනට තියෙන දුර ඒ කියන්නේ මේ තරංගයේ සම්පූර්ණ දුරට කියන්නේ කාලාවර්තය මේ සම්පූර්ණ දුරට කියන්නේ කාලාවර්තය T කාලාවර්තය සංකේතය තමයි T. ඒතර T කියන්නේ කාලාවර්තය. ඊට පස්සේ මේක සම්බන්ධව අපි ඉගෙනගත්ත කරුණු ටික මෙහෙම ලියන්න ඕනේ. මොකද්ද? කාලාවර්තය අපි දන්නවා නම් අපිට සංඛ්‍යාතය ගැන අදහසක් කියන්න පුළුවන්. සංඛ්‍යාතය කියන්නේ F තමයි සංඛ්‍යාතය. තරංගයක සංඛ්‍යාතය F නම් F සමාන වෙන්නේ කාලාවර්තයේ පරස්පරය. F සමාන 1/8. එතකොට සංඛ්‍යාතයේ මයින එකකේ හර්ට්ස් මේකේ මෙන්නට පස්සේ උත්තර එනවා හර්ට්ස් HZ වලින් HZ වලින් එන හර්ට්ස් වලින් ඊට පස්සේ උතුර ලංකාවේ සැපීමේ සංඛ්‍යාතය හොයන්න ඕන නම් අපිට කාලාවර්තය දන්නවා නම් සෝරි මෙතන මට මම වරද්දලා කියලා තියෙන්නේ දැන් T එන්න TN ඕනේ මම වරද්දලා කියලා තියෙන එක තමයි एक याट F नेमी F समानाई एक याट T मेतन तीन आगे है मेतन टेन नौने अरे एक के तमाई हर्ट्स तोड मेक तमाई अभी संख्याते होए न समी कर रहे हुदाई इट पास से अभी टा मेकिंग अभी टा पोड़ी पोड़ी गेटलू हदान वेन पुलों अभी ये वागी गेटलू की प्याकूत बालमू इट पास से मेमल याना मीटिक लिया गरना होता मैं कहता ला मैं प्रसंग मैं स्लाइड लिया गरने का मकान नहीं सेला
පීක් වැලියු එක RMS වැලියු එක ඇවරේජ් වැලියු එක ඒක වෝල්ටීතාවයටයි දාන්න දෙකටම පොදුයි. ඊට පස්සේ සංඛ්‍යාතය. හරි. ඊළඟට ලියන්න VRMS සමානයි VRMS සමානයි V P බෙදීම P value එක V P බෙදීම වර්ගමූල 2 මෙම ලියන්න උපරිම අගය අනුමාත්‍රකාවක ලියන්න උපරිම අගය සයිනාකාර තරංගයේ වැඩිම උස සයිනාකාර තරංගයේ වැඩිම උස ඒ උපරිම අගය ලෙස හඳුන්වනු ලැබේ. එතකොට VP කියලා ලියා ගන්න එතන. ඊට පස්සේ प्रस्तारे धन पीकते මෙයා ධනපැත්ත. මෙතන බිඳුව. එහෙනම් ප්‍රස්ථාරයේ ධනපැත්තේ ඍණපැත්තේ දෙකේම තියෙනවා P කියලා. ඔන්න අපිට මෙන්න මේ යට තියෙන P එකයි මේ උඩ තියෙන P එකයි අතර දුර කියන්නේ V වෝල්ටීයතාවයේ peak to peak වගේ කියලා කියන්නේ. හරිද? මෙන්න මේකට කියද හැකි V peak to peak කියලා. මේකට කියද හැකි VP to P කියලා. ඊළඟට පුතා ලියන්න. ඔකට කියන්නේ සිංහලෙන් එක පැත්තක කුළු අනිත් පැත්තෙත් කුළු. කුළු අතර අගය. එහෙනම් අනුමාත්‍රකාව කියන්නේ කුළු අතර අගය. මම හිතන්නේ ඔක සිංහල වචනට වඩා ඉංග්‍රීසි වචන තමයි හොඳ. ඒකෙන් බ්‍රැකට් එකතුල ලියන peak to peak value කියලා. බ්‍රැකට් එකතුල ලියන peak to peak value කියලා. එතකොට ඔක අපි කෙටියෙන් කියනකොට v peak to peak කියලා ලියන්න මෙහෙම v peak to peak v peak to peak කියන කොයි අතර දුරද මෙතන peak එකයි අතර දුරට කියනවා v peak to peak value එක කියලා. එහෙනම් දැන් අනුමාත්‍රකාවක අපි ලියාගත්තා v peak to peak value එක කියලා ලියන්නකෝ මෙහෙම උපරිම ධනාගයත් උපරිම ඍණාගයත් අතර උපරිම ධනාගයත් උපරිම ඍණාගයත් අතර පවතින කුළු අතර වෙනස කුළු අතර අගය නැත්තම් peak to peak කුළු අතර අගය පරංගතර peak to peak VP to peak කියලා less හැඳින්වේ. සමමිතික එතනම ලියන සමමිතික සයිනාකාර තරංගයක් නම් සමමිතික සයිනාකාර තරංගයක් නම් කුළු අතර අගය උපරිම අගය මෙන් දෙගුණයකි. කුළු අතර අගය උපරිම අගය මෙන් උදාහරණයට ගත්තොත් v peak to peak අමෙතින් v peak to peak සමානයි v peak to peak සමානයි උපරිම අගයමෙන් උපරිම අගයමෙන් දෙගුණයක් වේ උපරිම අගයමෙන් දෙගුණයක්
එනං මෙන්න මේ සමීකරණ ලියන්න. V peak to peak සමානයි 2VP. VP කියන්නේ මේ දුර. මෙන්න මෙතනල මෙතන තියෙන දුර. highlight panel වල පෙන්වන්නම් තවපාර. මෙන්න මේ දුර. මෙන්න මේ බිංදුවේ ඉඳලා මේ දක්වා VP. එහෙනම් VP to P කියන්නේ ඒ වගේ දෙකක් සම්මිතික තරංගයක් આવොත්. එහෙනම් ඒකත් මතක තියාගන්න. මම එක මෙන්න මෙතන ලියලා තියෙනවා. ඊළඟට යන වර්ග මධ්‍යන මූලකය වර්ග මධ්‍යන මූලකය කාලය සමග එයට ලියන්න පොඩි සටහනක් වර්ග මධ්‍යන මූලකය කියන්නේ මොකක්ද කියන එක කාලය සමග වෙනස් වන කාලය සමග වෙනස් වන සයිනාකාර තරංගයක් කාලය සමග වෙනස් වන සයිනාකාර තරංගයක් වර්ග කර සයිනාකාර තරංගයක් වර්ග කර එහි මධ්‍යන්නේ සොයා ඒ මැදින් ඉස්සලා එම අගෙහි වර්ගමූලයේ ගත් විට එම අගය වර්ග මැදෙන මූලාගය ලෙස හැඳින්වේ එම අගය වර්ග මැදෙන මූලාගය ලෙස හැඳින්වේ ඔය සයිනාකාර තරංගය ගැන තමයි අපි බලුවේ ඊට පස්සේ මේක ඒක ඉච්චරයි ඊට පස්සේ මාතෘකාවක් ලියන්න මාතෘකාව තමයි තෙකලා ප්‍රත්‍යාවර්ත ධාරාව ජනනය දැන් ඉස්සෙල්ලා එක කාර තනි කම්බියක් තියෙච්ච දැනයි ඒ තනි පේස් එකක් ආයි සිංගල් පේස් තනි කලාවක් ආයි දැන් අපි කියනවා 3 පේස් තමයි දැන් අපි කතා කරන්න යන්නේ එතකොට තෙකලා ප්‍රත්‍යාවර්ත ධාරා ජනනය එතකොට ඉංග්‍රීසියෙන් ලියတဲ့ 3 පේස් ජෙනරේෂන් කොහොමද සිද්ධ වෙන්නේ කියලා බලමු එතකොට මේකෙදි පුතා මෙහෙමයි දැන් ඔය සාමාන්‍යයෙන් සිංගල් ෆේස් ජෙනරේටර් හදනවා බොහොම අඩුයි ඒවා ඔයගොල්ලෝ අපි දැකලා ඇත්තේ කොහෙද ඔය විදුලි බලය නැති වෙලාවට රෙදි කඩවල් වල පොඩි පොඩි එන්ජින් දාලා කඩේ ඉස්සරහා තියෙනවා චූටි චූටි එන්ජින් දාපු ජෙනරේටර් ඉතා කුඩා ප්‍රමාණයක ඒවා තනි කලා අපි කියනවා ඒවා තනි කලා දැන් සිංගල් ෆේස් ඒතර අන්නේ ඒ වගේ ඉතා කුඩා ප්‍රමාණයේ භාවිතයන් සඳහා පුංචි ඒවා හදලා තිනවා නමුත් වැඩි ජව ප්‍රමාණයක් සඳහා හදලා තින්නේ සිළුම ජනක යන්ත්‍ර ඒවා ඇවිල්ලා තෙකලා ජනක. එතකොට තෙකලා ජනක නම් අපිට නිකන් අර වගේ තනි කම්බියක් නෙමෙයි කම්බි දඟර යුගල් නේ කම්බි දඟර තුනක් තියෙන්න ඕනේ. යුගල් නෙමෙයි නිකම්ම දඟර තුනක් තියෙන්න ඕනේ. අපි කියනවා සමමිතික සමතුලිත දඟර සැකැස්මක් තියෙන්න ඕනේ. ඒ වතර කලාකෝණී අංශක 120කින් ඈත් වෙලා දඟර තුන තියෙන්න ඕනේ. අන්න ඒ වගේ මූලික දේවල් ටිකක් තෙකලා ජනකයක තියෙනවා. ආයත් තෙකලා ජනක සමමූර්තක ජනක හා අසමමූර්තක නැත්නම් ප්‍රේරණ කියලා වර්ග දෙකකට බෙදෙනවා. හරිද? අපකට මේ ගැන පොඩි සටහනක් දාගනිමු. මෙහෙම ලියන්නකෝ. තෙකලා ප්‍රත්‍යවර්ත ධාරා ජනනය කියන යටතේ ලියන්න
प्रत्यावर्त धारा जनक बहुविट निपद वनुए प्रत्यावर्त धारा जनक बहुविट निपद वनुए तेकला प्रत्यावर्त धारा तेकला प्रत्यावर्त धारा जनक लेसाई छोटा की मिला दिया फिर मैं राइट इट पास से लिया न मैं तेकला जानक वर्ग खिला अभी प्रधान वर्ग देखा करना तेकला जानक वर्ग एक सममूर्त का जानक एक सममूर्त का जानक සමමූර්තක ජනක ඉංග්‍රීසියෙන් ලියන්න synchronous synchronous generator synchronous generator දෙක එතකොට සමමූර්තක ජනක කියන එක ඉංග්‍රීසි වචනේ තමයි synchronous generator දෙවෙනි එක තමයි ප්‍රේරණ ජනක දෙක ප්‍රේරණ ජනක ඉන්ඩක්ෂන් ජෙනරේටර් එතකොට මේකෙන් වැඩිපුරම අර විශාල ජවයක් ලබා ගන්නවා නම් විශාල විදුලි බලයක් ලබා ගන්න අවස්ථාවලදී භාවිතා කරන්නේ සින්ක්‍රොනස් ජෙනරේටර්ස් කියන ඒවා. හරිද? ඒකත් මතක තියාගන්න. අපි ඊළඟට බලනවා සින්ක්‍රොනස් ජෙනරේටර් එක හැදිලා තියෙන්නේ කොහොමද කියලා. සින්ක්‍රොනස් ජෙනරේටර් එක සැකැස්ම තමයි ඊළඟට බලන්න යන්නේ. එතකොට සින්ක්‍රොනස් ජෙනරේටර් එක සැකැස්ම ගත්තන් පස්සේ මේවා බ්‍රෂ්ලස්. හරිද? මේවා බ්‍රෂ්ලස් ජෙනරේටර්. ඒ කියන්නේ කාබන් ඇතිලි නැහැ. කාබන් ඇතිලි නැහැ. මෙන්න මේ විදිහට අපිට පොඩ්ඩක් ඇඳලා පෙන්නන්න පුළුවන්. ජනක යන්ත්‍රයේ जनक यंत्र जनक यंत्र මෙන්න මෙහෙම කොයිල් ඇතිලා තියෙනවා. ඒක මේ කොයිල් තුනක් තියෙනවා මෙහෙම. ඒකට කොයිල් තුන අතර අංශක 120ක කලා කෝණයක් හැදෙන විදිහට තමයි මේ කොයිල් තුන පිහිටලා තියෙන්නේ. ඒතර මේ කොයිල් එකකින් මේක කොයිල් එකක් මෙහෙම තියෙනවා නම් මේ තියෙන කොයිල් එක ඒ අතර මේ කෝණයක් ඇඳුත් ඒ කෝණය අංශක 120යි. जनकयात्रेट
ජනක අතර අංශක 121 කලා කෝණයක් තියෙනවා. අපි ඔකට කියන්නේ කලා කෝණය කියලා ඒක. කලා කෝණයක් තියෙනවා. ඊට අමතරව මේක සමමිතික වගේම සමතුලිතයි. සමමිතික සමතුලිතයි ළඟට. සමතුලිත කියන්නේ ඔය එක දඟර තුනක් හරියටම සර්වසමයි. එකක තියෙන පොටවල් ගාන අනිත් එකේ තියෙන පොටවල් ගානට සමානයි. ආය අනිත් එකත් ඒ ගානම පොටවල් තියෙනවා. ඒ වගේම ගේජ් එක එක කම්බිය එක දඟරේක ගේජ් එක අනිත් දඟරේ ගේජ් එකට සමානයි. විශ් කම්බේ කම්බිය. ඒක නිසා සමමිතිකයි සමතුලිතයි ඒ විදිහට තමයි තියෙන්නේ. එතකොට ওই ජනක යන්ත්‍රයක දඟර සැකස් කරලා තියෙන හැටි. මෙහෙම ලියන අනුමාත්‍රකාවක් මෙහෙම. සමමූර්තක ජනකයක සැකසුම. සමමූර්තක ජනකයක සැකසුම. සමමූර්තක ජනකයක සැකසුම. සම්මූර්තක ජනකයේ ප්‍රධාන කොටස් දෙකයි. එකක් තමයි මොකද්ද මෙන්න මේ වගේ පිටින් තිනවා ස්ථාවිකයේ කොටස. තොර ස්ථාවිකයේ ඇතුලෙන් මෙන්න මේ වගේ ස්ථාවිකයට ඇතුලෙන් මේ වගේ තියෙනවා බ්‍රහ්මකේ. බ්‍රහ්මකේ දඟර चुंबक बलरेखावे संप्रेषण जनरेटर ब्रश् ब्रश्लेस जनरेटर एक जनरेटर क्रिया सिद्धवेल එතකොට යම් අවබෝධයක් ලැබේ. එතකොට මෙහෙම සටහනක් දාගන්න සමමූර්තක ජනක යටතේ චුම්බක ශේෂ්ත්‍රයට සාපේක්ෂව චුම්බක ශේෂ්ත්‍රයට සාපේක්ෂව දඟරය හෝ දඟරයට සාපේක්ෂව චුම්බක ශේෂ්ත්‍රය හෝ දඟරයට සාපේක්ෂව චුම්බක ශේෂ්ත්‍රය හෝ චුම්බක ශේෂ්ත්‍රය හෝ चलने धारावा खटगनी अभी किस चलने धारावा खटगनी वाक्य सममुहूर्तक जनक वलदी सिधुवन्ने सममुहूर्तक जनक वलदी सिधुवन्ने सममुहूर्तक जनक वलदी सिधुवन्ने සන්නායක දඟර ස්ථාවරව තබා සන්නායක දඟර ස්ථාවරව තබා චුම්බක ශේෂ්ත්‍රය චලනය කිරීමයි. චුම්බක ශේෂ්ත්‍රය චලනය කිරීමයි. ඊළඟ වාක්‍ය තුන්වෙනි වාක්‍ය සමමුහූර්තක ජනකවල චුම්බක ශේෂ්ත්‍රය ලබා ගැනීම සඳහා සමමුහූර්තක ජනකවල චුම්බක ශේෂ්ත්‍රය ලබා ගැනීම සඳහා චුම්බක ශේෂ්ත්‍රය ලබා ගැනීම සඳහා ස්ථිර චුම්බකයක් හෝ ස්ථිර චුම්බකයක් හෝ ස්ථිර චුම්බකයක් හෝ විද්‍යුත් චුම්බකයක් භාවිත කරයි. ඒ කියන්නේ පර්මනන්ට් මැග්නටයක් නේද?
ස්ථිර චුම්බකයක් පුළුවන් නැත්නම් විද්‍යුත් චුම්බකයක් හදා ගන්නවා. එතකොට විද්‍යුත් චුම්බකයක් හදා ගන්නකොට කොහොමද කියලා තමයි බලා ගන්න ඕනේ. විද්‍යුත් චුම්බකයක් හදනකොට කරන්නේ අපි සන්නායක දඟරයක් තුලින් ධාරාවක් යැවීමට සැලැස්වීම මගින් තමයි විද්‍යුත් චුම්බකයක් හදාගන්නේ. එතකොට විද්‍යුත් චුම්බකයක් හදාගන්න පුළුවන් අපිට සන්නායක දඟරයක් තුලින් විදුලි ධාරාවක් ගමන් කිරීමට සලස්වල ඉවරලා. ඊළඟට ජනකයක ඊළඟ හතරෙනවා ජනකයක ස්ථායුකය සහ භ්‍රමකය ලෙස ප්‍රධාන කොටස් දෙකකි. ජනකයක ස්ථායුකය සහ භ්‍රමකය නේද? කැරකෙන කැල භ්‍රමකය, කැරකෙන්නේ නැති කැල ස්ථායුකය. එතකොට එහෙම ගොඩක් දේ තියෙනවා. අපිට ස්ථායුකය මෙහෙම ස්ටෑන්ඩ් එක හයි කරලා තියෙනවානේ. මෙහෙම ස්ටෑන්ඩ් එක හයි කරලා තියෙනවා. එතකොට ඒකට ඇන හිම දාලා තියෙනවා. මොම ඇන හිම දාලා තියෙන එක. එතකොට මේ පිට කොටස කැරකෙන විදියක් නැහැ. चुंबक स्थिर चुंबक विद्युत चुंबक हिदन व्याधि විද්‍යුත් චුම්බකයක් ඇති කරන්න නම් ආයෙම මේකට බ්‍රෂ් දාන්න වෙනවනේ කියලා. නෑ නෑ. මේ දැන් මම පැහැදිලි නොකරට තව ටිකක් මම පැහැදිලි කරන බ්‍රෂ් නොදා විද්‍යුත් චුම්බක හදන්න පුළුවන් ක්‍රම තියෙනවා. මම ඒක අපේ සාමාන්‍ය සත්‍ය ජෙනරේටරේ නේද? ඔයත් ඔකලොත් අකින ලොකු ජෙනරේටරේ બ્લોක් ඩයග්‍රෑම් එකක් මම ඇඳලා ඒකෙදි පැහැදිලි කරන්න කොහොමද බ්‍රෂ් නැතුව අපි කියන බ්‍රෂ්ලස් කාබන් නැතිලි නැත්තම් බ්‍රෂ් ඒව නැතුව කොහොමද ජෙනරේටරේ චුම්බක ශේෂ්ත්‍ර හදන්නේ කියලා. ඒකට ක්‍රමයක් තියෙනවා. ඊළඟට සමමුහුර්තක ජනකයක අරගෙන ස්ථායුකය හා භ්‍රමකය ලෙස කොටස් දෙකකිද? ඔව් කොටස් දෙකකි. භ්‍රමකය සිලින්ඩරාකාර වන අතර භ්‍රමකයක් මම ඇඳලා පෙන්නන්නම්. භ්‍රමකය ඔන්න වගේ. මෙමෙ ෂාෆ්ට් එකට හයි කරලා තියෙන්නේ. භ්‍රමකය සිලින්ඩරාකාර වන අතර එහි පිටතට නිරා ඇති චුම්බක ද්‍රව වේ නේද? මේකේ පිටතට නිරලා තියෙන චුම්බක ද්‍රව තියෙනවා. දැන් ඒකත් මේ පැත්තට ඇඳපු රූපයක මට ඒක පෙන්වන්න අමාරුයි. මම හොම් පොට පෙන්වන්න මම තව රූපයක් අරගෙන පෙන්වන්න. දැන් මෙන්න මේක සිරස් කඩක් වොම ගත්තොත් මෙන්න මේ වගේ නිරුන් තියෙනවා. ඒ තමයි ද්‍රව පෝල්ස්. චුම්බක ද්‍රව ඔය විදිහට මෝටරේ තියෙනවා. මේ පැත්තට අදින එක තමයි එහෙම පේන්න පුළුවන්. තොර් මේ ද්‍රවත් එකම තමයි මෙයා කරකිනේ නේ. මේ තමයි සම්පූර්ණ කොටස. ඒකට මේ දර්ශන දෙක කොට භ්‍රමකයේ කොටස නේද? අපි ඔකට රෝටරය කියනවා, භ්‍රමකය කියනවා. හරිද? මොකට ඔය පිටත නිරුම් තියෙන කොට කියනවා. ඕක පිටතර නිරුම් තියෙන නිරුම් තියන කියලා තමයි කියන්නේ. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා සේලියන් පෝල් වර්ගය කියලා. ඒක ඉංග්‍රීසියෙන් ලියන්න. පිටතට නිරුම් තියනවා. ඒක නම් කරන්න සේලියන් පෝල් රෝටර් කියලා. සේලියන් පෝල් රෝටර් කියලා අපි ඒකට කියනවා එන් පිටතට තියෙන නිරුම් තියෙන නිසා. ඊළඟට මේ ජනක යන්ත්‍රයක් නම් පුතා ජනක යන්ත්‍රයක් නම් අනිවාර්යයෙන්ම චුම්බක ශේෂ්ත්‍රයක් හදා ගන්නවා. ඒකෝරි චුම්බක ශේෂ්ත්‍රය හදා ගන්න ක්‍රමයට අපි කියන්නේ එක්සයිටේෂන් කියලා තමයි මේ ක්‍රියාවලියට ඉංග්‍රීසියෙන් කියන්නේ. එක්සයිට් කරනවා. චුම්බක ශේෂ්ත්‍රයක් ඇති කර ගන්නවට අපි කියන්නේ මේක එක්සයිට් කර ගන්නවා කියලා.
excite. එතකොට ඔකට සිංහල වචනේ තමයි සකෝබණය කියලා කියන්නේ. සිංහල වචනේට කියන්නේ සකෝබණය කරගන්නවා කියලා. මේ දෙකෙන් අදහස් වෙන්නේ මේ චුම්බක ශේෂයක් ඇති කරගන්න බෑ. නැත්තම් විදුලි ධාරාවක් ජනනය කරගන්න බැරි වයි. එතකොට සකෝබණය ලියන මෙහෙම විදුලි ජනකයේ විදුලි ජනකයේ විදුලි සැපයුමක් ජනනය වීමට නම් විදුලි ජනකයේ විදුලි සැපයුමක් ජනනය වීමට නම් චුම්බක ශේෂ්ත්‍රයක් ඇති කළ යුතුය. චුම්බක ශේෂ්ත්‍රයක් ඇති කළ යුතුය. මෙම චුම්බක ශේෂ්ත්‍රය ඇති කරන ක්‍රමය මෙම චුම්බක ශේෂ්ත්‍රය ඇති කරන ක්‍රමය නැත්නම් ඇති කරන ක්‍රියාවලිය ක්‍රමය සකෝබණය 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 වරහන් ඇතුළ යන එක්සයිට් එතකොට සකෝබණය වෙනකොට එක්සයිටේෂන් එක්සයිටේෂන් වරහන් ඇතුළ එක්සයිටේෂන් ලෙස හැඳින්වේ එක්සයිටේෂන් වරහන් වල ලෙස හැඳින්වේ එතකොට මේ සකෝබණය ක්‍රම අනුව සකෝබණය කරන ක්‍රම අනුව නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියන එක්සයිට් කරන ක්‍රම අනුව ජෙනරේටර් වර්ග වර්ග වලට ජෙනරේටර් වෙන් කරන්න පුළුවන් එක්සයිට් කරන ක්‍රම අනුව චුම්බක ශේෂ්ත්‍රය හදා ගන්න ක්‍රම අනුව තමයි ජෙනරේටර් වර්ග වලට බෙදලා තියෙන්නේ අපි මෙහෙම ලියමු ජෙනරේටරේ නැත්නම් ජනක යන්ත්‍රයේ මෙම චුම්බක ශේෂ්ත්‍රය නිපදවා ගන්න ක්‍රම අනුව මෙම චුම්බක ශේෂ්ත්‍රය නිපදවා ගන්න ක්‍රමය අනුව ජනක යන්ත්‍ර වර්ග 3කි ජනක යන්ත්‍ර වර්ග 3කි ජනක යන්ත්‍ර වර්ග 3 साइन आउट ना दे से एक अपार्ट का कनेक्शन ने का दोस्त है ना दें कोतने तो लिया करने बेरू नहीं पिता तरह ने राय थी चुंबक द्रव्य आर इतने टेन का लिया था सामूहिक ना जाना क्या बोला ओ इतनी पास से हिटी है मने दे मंग එහෙමනම් දැන් ආයෙම මෙහෙම ඒ වයිට් බෝඩ් එක පේනව නේද? ඔව් සර්. වයිට් බෝඩ් එකේ මොකුත් නැහැ දැන් මම මැකුවත් එක්ක. හරි. එතකොට ඊට පස්සේ ආයෙමට කියන අන්තිපදී වාක්‍ය මොකද්ද කියලා? ඒක මට එතන අල්ලගත්තා ඒ. ජනකයක ස්ථායුකය හා භ්‍රමකය ලෙස කොටස් දෙකකින් භ්‍රමකය සිලින්ඩරාකාර වන අතර එහි චුම්බක එහි පිටතට නැරැති චුම්බක ද්‍රව වේ. හා ගොඩක් වෙලා ඔය නැතුවත් මම උගන්ලා හරිද ඊට පස්සේ දැන් අර එක්සයිට් වෙන්නේ එහම අහන් හිටියේ නෑ නේද එතන ඒක ඒක ඇහුණා සර් ඒක අහන් හිටියේ ඒක අහන් ඉඳලා ඒතකොට එක්සයිට් වෙන එක ලියාගත්තේ නැද්ද ලියාගන්න බැරි වුණා ලියන්න ජනක යන්ත්‍රයක චුම්බක ශේෂ්ත්‍රයක් ඇතිකිරීමේ ක්‍රියාවලිය ජනක යන්ත්‍රයක චුම්බක ශේෂ්ත්‍රයක් ඇතිකිරීමේ ක්‍රියාවලිය සකෝබණය සකෝබණය ඉංග්‍රීසියෙන් ලියන්න වරහන් ඇතුලේ එක්සයිටේෂන්
excitation less handling way ඊළඟ වාක්‍ය මෙම චුම්බක ශේෂ්ත්‍රය ඇතිකරන ක්‍රමය නැත්තම් සකෝබණය කරන ක්‍රමය අනුව ජනක යන්ත්‍රයේ සකෝබණය කරන ක්‍රමය අනුව නැත්තම් චුම්බක ශේෂ්ත්‍රය ඇතිකරන ක්‍රමය අනුව නැත්තම් එක්සයිට් කරන ක්‍රමය අනුව ජෙනරේටර් වර්ගවලට වෙන් කර ඇත ජනක යන්ත්‍ර වර්ග කර ඇත එහෙමයි ක්‍රමය අනුව ජනක යන්ත්‍ර වර්ග කර ඇත जनक यंत्र वर्ग कर वर्ग टीकियम एक नित्य सकबुम नित्य सकबुम तम एक इंग्लिश परमानेंट परमानेंट एक्साइटेशन परमानेंट एक्साइटेशन देख स्वयं सैकबुम देख स्वयं सैकबुम सेल्फ एक्साइटेशन तुन वेन वेन व सैकबुम तुन वेन वेन व सैकबुम separate excitation එතකොට ඔය විදිහට ජනකයන්ත්‍රය ජනකයන්ත්‍ර ප්‍රධාන කොටස් තුනක් තියෙනවා එකක් තමයි නිත්‍ය සැකබුම් වර්ගය ස්වයං සැකබුම් වර්ගය සහ වෙන්ව සැකබුම් වර්ගය එතකොට අපි දැන් අනුමාත්‍රිකා තුනක් ලියලා ඔය වර්ග තුන විස්තර කරන්න ඕනි කොහොමද नित्य सकबुम तीन जनक नित्य सकबुम नित्य सकबुम पलवीन वाक्य मेम क्रमेदी जनक यंत्रे චුම්බක බල රේඛා ඇති කිරීම සඳහා ස්ථිර චුම්බක භාවිතා කරයි ස්ථිර චුම්බක භාවිතා කරයි දෙවන වාක්‍ය ජනකයේ බල රේඛා ඇති කිරීමට ඇති කිරීම සඳහා ස්ථිර චුම්බක භාවිතා කරේ ස්ථිර චුම්බක භාවිතා කරේ එතනටම පොඩි උදාහරණයක් උදා ගන්නද උදාහරණයක් ලෙස බයිසිකල් ඩයිනමෝ දැක්විය හැකිය බයිසිකල් ඩයිනමෝ දැක්විය හැකිය. එතකොට තව උදාහරණයක් අංක 2 දාලා රූලක් අත්හැරලා එහෙම ලියන්න. එහා මෙහා ගෙන යා හැකි නේද? එහා මෙහා ගෙනියන්න පුළුවන් ජෙනරේටර් නේ ඔය තියෙන්නේ. ඔය සුපර් මාකට් වල මයිකල් ලොකු ජෙනරේටර්. ඒවා සමහර විට KVA ටිකක් වැඩි ගන්න. समहारे मेगावोट गण जनरेटर मेधावसा जनप्रिय विद्युत बल मंडल मेगावोट जनरेटर्स मेगावोट एके जनरेटर्स मेगावोट एके जनरेटर उत्तर युद्ध काले मेगावोट एके जनरेटर दहायक्तमै यापने नगरे विद्युत दिन भावित गिनियन पुलांग जनरेटर मेधावसल දැන් තව දින කීපයක් යනකම් නොරොච්චෝලේ විදුලි බලාගාරය ස්ටාර්ට් කරනකම් අපිට ජනක යන්ත්‍ර ස්ටාර්ට් කරන්න වෙනව රටේ විදුලි බලය ලබා ගන්න.
එතකොට අන්න ඒ වගේ වෙලාවට සාමාන්‍ය විදුලි බලාගාරවල තියෙන කුඩා ජනක යන්ත්‍ර ඒ කියන්නේ මෙගාවොට් එකේ වගේවා තියෙන පුංචිය ඒව පවා ස්ටාර්ට් කරනවා දැන් මත්තුගමට කිට්ටුව තියෙන යටදොල කියලා ඉස්සර එතන බෙදා හැරීම එතනක එතන දැන් තියෙනවා ජෙනරේටර්ස් 10ක් ඩීසල් වලින් වැඩ කරන එකක් මෙගාවොට් එකයි එතකොට ඒ මෙගාවොට් එක වගේ ජෙනරේටර්ස් 10ක් එතන තියෙනවා නවත්තලා ඒ 10ම මෙදවස්ල ස්ටාර්ට් කරනවා එතකොට 10 මෙගාවොට්ස් මතුගමින් එනවා ඒක අපේ ජාතික පද්ධතියට එකව කරනවා එතකොට නොරොච්චෝලේ තිබුණා නම් හරි නොරොච්චෝලේ ජාතික පද්ධතියට 49ක් තමයි සපේ සපේ හිටියේ නමුත් නොරොච්චෝලේ ඊයේ පෙරේද නතර වෙච්ච හින්දා දැන් ජාතික පද්ධතියට ලොකු බරක් තියෙනවා එතකොට එකෙන් මෙගාවොට් කීයක් එනවද නොරොච්චෝලේ නොරොච්චෝලේ 800ක් වගේ එනවනේ එතකොට දැන් 800ම නෑ තාම ජනක යන්ත්‍ර තුනක් තියෙන්නේ ඒ නොච්චෝල ජනක යන්ත්‍ර තුනෙන් එකක්වත් තාම ස්ටාර්ට් කරගන්න බැරිලා තියෙනවා එතකොට ඒක ෆේල් වුණොත් ස්ටාර්ට් කරන එක ලේසි නෑ දැන් ස්ටාර්ට් කරගන්නකම් දවස් 4ක් යනවා ඒක ස්ටාර්ට් කරගන්න කියලා තමයි කියන්නේ ඒ පුළුවන් වේද අපි හරියටම දන්නේ නෑ ස්ටාර්ට් කරනකම් ඒ වගේ අනිත් බලාගාරවල කරන්නේ පීක් අවස් වලදී නේද පෑ 10 වෙනකන් පීක් අවස් තියෙන 6 ඉඳලා එතකොට ඒගොල්ලෝ කරන්නේ අර මෙගාවොට් 800 රට තුල බැලන්ස් කරලා දැන් තැන් වල ඕෆ් කරලා අනිත් ටිකෙන් දුවගෙන යනවා දැන්ට කරන්නේ එහෙම දැන් ඊයේ අපිට අදත් රෑ 8 සහ 9 අතර අපිට විදුලිය නැති වෙනවා එතකොට ඒ පීක් අවර් ඒ වෙලාවෙ එතකොට තව ඒ වගේ ලංකාවේ ප්‍රදේශ ගොඩකට ඒ වෙලාවට විදුලිය අයින් කරලා අර 800 ඒගොල්ලෝ ෂේප් කරලා දාන එක තමයි කරන්නේ මෙතනසල එතකොට ඕෆ් වෙන්න හේතුව මොකද්ද කියලා මම වීඩියෝ එකක් දැම්ම බැලුවද ඒක ඒක බලන්න බැරි වුණා සර් ඔව් ඒක ඇටි මම දාලා සාමාන්‍ය ෆ්‍රීකවන්සි එක ඩවුන් වෙන එක තමයි වෙන්නේ එතකොට ඒකට මේ හේතුව මේ ෆ්‍රීකවන්සි එක 50 තියාගන්න ඕනේ සංඛ්‍යාතේ ජනක යන්ත්‍රයේ එතකොට ලංකාවේ ජාතික පද්ධතියේ 50 තියාගන්න බැරි වුණොත් 49.5ට බැස්සොත් ඒකෙන් අල්ලන් ඉන්නවා ඊටතර අඩු වෙනකොට 49.5ක් පයින්නකොට එක පාටම සිස්ටම් එක ඔටෝ ට්‍රිප් වෙන්න තමයි හැදලා තියෙන්නේ. එතකොට විදුලි බලාගාර එක පාටම නතර වෙන්න පටන් ගන්නවා. ඒවා කාටවත් ආයි මුහුත් කරන්න බෑ. ඔටෝමැටික් හින්දා මේ අර ආයම ස්වයංක්‍රීය පද්ධතිය ටික ටික ස්ටාර්ට් කරගෙන ඒවා මේ එක එක පවර් ස්ටේෂන් එක කනෙක් කරගන්න ඕනේ. ඒක ලේසි පාසු වැඩක් නෙමෙයි. ඉතමත් සංකීර්ණ ක්‍රියාවලියක් තමයි වෙන්නේ. පොඩ්ඩක් හරි ආයෙ එහාට මෙහාට වුණොත් ලෝඩ් දෙපැත්තේ ඉල්ලුම සහ සැපයුම ජනතාව විදුලි බලය කොච්චර ඉල්ලනවද ඒකට බැලන්ස් කරගන්න බැරි වෙන මොහොතේ පද්ධතිය බිඳ වැටෙනවා ඒක තමයි අපේ ශ්‍රී ලංකාවේ ක්‍රමය ඉතින් අපි දැන් බලමු ආයි පාඩමට යන් දැන් අනුමාත්‍රකාව ලියන්න ඕන මොකද නිත් සැපුම යටද ලියලි හිටියේ අපි දැන් දෙවෙනි උදාහරණය ලියන්න මේ උදාහරණයක් ලෙස දෙවෙනි උදාහරණය උදාහරණයක් ලෙස මෙගාවොට් 50 වැනි විශාල ප්‍රමාණයේ මෙගාවොට් 50 වැනි විශාල ප්‍රමාණයේ ජනක යන්ත්‍රවල ප්‍රධාන ජනක යන්ත්‍රය සකෝබණය කිරීම සඳහා සකෝබණය කරනවා කියන වචනේ දන්නවද දැන්? අර චුම්බක ශේෂය හදන්න කියන එක තමයි සකෝබණය කරනවා කියන්නේ. සර් මෙගාවොට් පාරේ ජෙනරේටර්ස් තියනවාද? ඔව්. දැන් අපි ඔය කැලණිතිස්ස වගේ තැන්වල තියෙන ජනක යන්ත්‍ර කියන්නේ අපිට එහාම යගිනිනකොට ඒවා එහෙම නෑ මේ රෙදි කඩවලවල තියෙනවා නේ මම මේ කතා කරන්නේ. ලොකු තැන්වල ඔය ගෑස් ටර්බයින් වලින් දුවන ජෙනරේටර්ස් වගේ තමයි තියන්නේ. එතකොට සුපර් මාකට් එකක වගේ තියෙනවා KVA ගණන් වල ඒවානේ මෙගා වලට යන්නේ නැහැ නේද KVA 100 KVA 250 KVA 750 අන්න ඒ වගේ ගණන් වලින් ඉවරයි මොකද ඒ ඇති හොඳටම සුපර් මාකට් එකකට නමුත් බලාගාරයක් හදනකොට අඩුම බලාගාර වල තියෙන්නේ මෙගා වොට් එක
මේ ගෝට් එක කියන්නේ සාමාන්‍ය පාරේ ඇදගෙන යන්න පුළුවන් සයිස් එක ජෙනරේටර් එකක. ඒව ගෙනියනවා. මොකද ඒව ගොඩාක් ලංකාවට ගෙනවා ඉස්සර. ඒව දැන් තියෙනවා තැන් තැන් වල 10 යාපනයේ පැත්තේ. මෙහි මතුගම් මං කිව්වේ එන 10ක් තියෙනවා. ඒ වගේව පුළුවන්. ඒතර මේ වගේ 50 වගේ කියන්නේ ඒව හැමතිස්සෙම එහා මෙහා ගෙනියන්න බෑ. ඔයාලට මතකද දන්න ඉස්සර පොඩි ඇති. අර එකක් ලොකු ජෙනරේටරයක් ගෙනලා හරි අමාරුයි වෙනම යල් නිකන් එහා පැත්තට ගෙනිය ගන්න. පාලමෙන් ගෙනියන්න බෑ පාලම හයියමති වෙයි කියලා. ඒ වගේ ප්‍රශ්නත් තිබුණා. දැන් මම කතා කරේටි මොකද මෙගෝඩ් 50 වෙනි විශාල ජනක යන්ත්‍රවල ප්‍රධාන ජනක යන්ත්‍රයේ සපෝබණය කිරීම සඳහා එම ඊශාවේම දැන් මේ ටික මම කියා දුන්නේ නැහැ පොඩ්ඩක් ලියලා මම කියා දෙන්නම් එම ඊශාවේම තවත් ජනක යන්ත්‍රයක් සවි කර ඇත එය සකෝබන ජනකය වේ එය සකෝබන ජනකය වේ මේක සාමාන්‍යයෙන් දැන් භාවිතා වෙන හැම ජනක යන්ත්‍රයක්ම ওই විදිහට මේ එක්සයිට් කරන්න ඒ කියන්නේ සක්ඔබණය කරන්න තවත් ක්‍රමයක් අනුගමනය කරනවා. ඒවා තමයි ඔය තියෙන්නේ. ඒකට ඒවට බ්‍රෂ් ඕනේ නැහැ. හරිද? අර කාබන් බ්‍රෂ් ඕනේ නැහැ, ස්ලිප් ප්‍රින් ඕනේ නැහැ. එතකොට කෙලින්ම කැරකෙන දඟරේ තිනෝ කැලකෙන දඟරේට වෙනම ජනකී ක්‍රියාකාරීත්වය තමයි වෙන්නේ. දැන් මේ ටික නම් රූපයක් ඇඳලා මං කියා දෙන්නේ තෝර තේරෙන්නේ නැහැ. ඒත් තව එක වාක්‍යයක් තියෙනවා ඒක ලියාගෙන අපන් පැහැදිලි කරන්න ලියන්න. නවීන ජනකවල තවත් අමතර ස්ථිර චුම්බක සහිත ජනකයක් තවත් අමතර ස්ථිර චුම්බක සහිත ජනකයක් ඊශාවේම සවි කර ඇත ඊශාවේම සවි කර ඇත එය කෙටියෙන් PMG එය කෙටියෙන් PMG AKTN P M G एक दिग वचने करते हैं पसे P के अने permanent permanent M के अने magnet G के अने generator generator lesser नाम केरे ඔච්චර දුරට ඔයාට එකපාරට කොච්චර පැහැදිලි වෙයිද කියලා මන් දන්නේ බලන්නම් ඔයාට කොහොම සරලවම මේක ජෙනරේටර් එක ඇතුලේ තියෙන කොටස් ටික පෙන්වන්න මේ තමයි ෂාෆ්ට් එක මං යන්නේ මුලින්ම ඔය ෂාෆ්ට් එකේ තියෙනවා දඟර දෙකක් මේ තමයි එක දඟරයක්. ෂාෆ්ට් එකේ තියෙනවා තව දඟරයක්.
මෙතන අනිත් දැනට දෙකම එකම සයිස් මොකද එකක් එකට ලොකු වෙන්න බෑ මේ මේක ෂාෆ්ට් එකේ තියෙනවා නම් කැරකෙනවා මේ දඟර දෙකම කැරකෙනවා ඊට පස්සේ තව එළියෙන් තියෙනවා ප්‍රධාන දඟරේ ජෙනරේටරේ ඒක මෙහෙම කොටස් දෙකකින් දෙපැත්තේ තියෙන්නේ මේක රවුමට තියෙන්නේ ඉතින් මේ සිරස් කඩක් වගේ කැපුවාම ඔහොම තමයි පේන්නේ මේ දඟර දෙක දෙපැත්ත වටේට තියෙන්නේ කැපුවාම එහෙම තමයි පේන්නේ රවුම් එකක් නේ රවුමට තියෙන්නේ එතකොට කැපුවාම ඔහොම පේනවා ඒක ඊළඟට මෙන්න මේ මට්ටමේම මේකට ඉහළින් තවත් එතුමක් නැත්තම් ජෙනරේටරේ දඟරයක් තියෙනවා ওই විදිහට එතකොට ඔය ආකාරයෙන්ම ඒ සයිස් එකටම තියෙනවා පොටවල් ගන්න හැම වෙනස් ඇති සැකස්ම එකම විදිහට තියෙන්නේ ඔන්න ඔය ආකාරයට ඊපස්සේ ජෙනරේටරේ අහලා ඇති තව එකක් තියෙනවා ජෙනරේටරේ වෝල්ටියතා පාලකය කියලා උපාංගයක් තියෙනවා ඒකට කිව්වේ AVR එක කියලා කියන්නේ මේ මං ඇන්දේ AVR එක ඒකට කියන්නේ ඔටෝමැටික් වෝල්ටේජ් රෙගුලේටරේ කියලා තමයි ජෙනරේටරේ ඒකෙන් තමයි වෝල්ටීතාවේ හරියටම නියම ගන්නට පාලනය කරලා ලබා දෙන්නේ ඊළඟට ඔයස්වෙන් සකෝබන කියලා තව වර්ගයක් දැන් කතා කරනවා නিত্য සකෝබනේ ඒවට වඩා ගොඩක් වෙලාවට මේ ස්වං සකෝබන ජනක තමයි වැඩි චුම්බක ශේෂ්ත්‍රයේ residual magnetism කියලා වචනයක් තියෙනවා. ඒ residual magnetism වින්ද හදාගන්නේ. ඔකට කියන්නේ ගෘහස්ත කාන්දම් බලය කියලා. residual magnetism. ඒක තව වචනයක් කියන ශේෂ චුම්බකත්වය කියලා. ශේෂ වෙලා තියෙන චුම්බකත්වය කියලා. මේ වචන සෑහෙන වැඩි. දැන් මම මෙන්න මෙහෙම පැහැදිලි කරන්නම්. මේවට සිංහලෙන්ම නම් කරගන්න. මෙන්න මේක प्रधान दंगरे में तमाय जानक यंत्रे प्रधान दंगर मेन वाइंडी प्रधान दंगर या तेकला दंगर या थ्री पेस मेक सामान्य विधिरत पड़ा की वोत में विधिरत दंगर तुना एकी नेकट आंसर के एक सेविस्सा कोने किंग ऐड कर ला සම්බන්ධ කරලා තියෙන දඟර තුනක් තමයි මේ බ්ලොක් ඩයග්‍රෑම් එකේ මම පෙන්නලා තියෙන්නේ. මේ ප්‍රධාන දඟරේ ගාව තියෙන විදිහට තමයි තියෙන්නේ. එතකොට මේ ප්‍රධාන දඟරෙන් තමයි එළියට විදුලිය ගන්නෙ. මේ 3 phase අපි කියන්නේ L1 ඊළඟ phase එක L2 ඊළඟ phase එක L3 ඔන්න ඔය ප්‍රධාන දඟරෙන් තමයි එළියට විදුලිය ගන්නෙ. දැනට එහෙම හිතා ගන්නකො එහෙම වෙනවා. එතකොට එහෙනම් මොකද වෙන්නේ? අපිට මේ ප්‍රධාන දඟරේ මේ විදිහට එළියට වයර් තුනක් එනවා. ඒ වයර් තුන තමයි අර පේස් තුන අපි එළියට ගන්න දව වයර් තුන. එතකොට ඔය තමයි ජනක යන්ත්‍රයේ දඟර තුන. දඟර තුන එකට සම්බන්ධ කරලා තනි දඟරය ඒකෙන් එන වයර් තුන. එහෙමනම් ඔන්න L1 L2 L3 නේද එළියට ගන්නකොට මේ තුන් දෙනා තමයි තියෙන්නේ. මෙන්න L1 මෙන්න L2 මෙන්න L3. ඒ වගේම පුතා මෙන්න මෙහෙම එකක් තියෙනවා. මේ හරි මැද දැන් තැන තියෙනවානේ. මේ පැත්තේ පෙන්වුවේ තියෙන හැටි මෙතනින් තමයි නියුට්‍රල් එක එන්නේ. මම නිල් පාටින් මේ හඳින්නේ නියුට්‍රල් වයර් එක. එනා ඒකත් මේක තියෙනවනේ එනම් මේකෙන් නියුට්‍රල් වයර් එකකුත් එනවා ඔන්න ප්‍රධාන දඟරේ එළියට එන වයර් තුන ජෙනරේටරේ ඊට පස්සේ තාම ක්‍රියාවලිය මම කියා දෙන්න හැදුවත් නෑ මම මේ තියෙන කොටස් ටික පොඩ්ඩක් පේන්න එක තමයි කරන්නේ දැන් ආරම්භයේදී වෙන්නේ මෙතනත් තියෙන දඟරය මේකේ තියෙන දඟරය මේ දඟරයට විදුලිය එන්න ඕනි මේ දඟරයට ධනරින විදුලිය DC විදුලිය මේකට දෙන්න ඕනි එතකොට මේකේ විද්‍යුත් චුම්බක තමයි ඇති වෙන්නේ දැන් මේකට කොහොමද ධනරින දෙන්නේ මේ කැරකි කැරකි තියෙන එක
මේ එන්ජින් එකෙන් කරකවන ෂාෆ්ට් එක ජෙනරේටරේ. එහෙනම් මේකට විදුලිය දෙන්න වයර් හයි කරොත් මේක කඩලා යයි. වටේ දෙයක් එක වටයක් දෙයක් කරකේ වයර් කැඩේ. එහෙනම් වයර් කඩා ගන්න නැතුව මේකට සැපෙම දෙන්නේ කොහොමද කියන එක ඊළඟ ගැටලුව. අන්න ඒක තමයි දැන් පැහැදිලි කරන්න හදන්නේ. මෙන්න මෙතන තියෙන දඟරේ මේ රෝස පාටින් ඇඳපු එකේ දඟරයක් තියෙනවා කියලා මම ඔහොම ඇඳලා පෙන්නුවා දැන්. මේ දඟරේට විදුලිය දෙන්න මෙතන තියෙනවා ඩයෝඩ් ප්ලේට් එක හයි කරලා. ඒ සරල ධාරා විදුලිය දෙන්න තමයි ඩයෝඩ් ප්ලේට් එක තියෙන්නේ. ඒ ඩයෝඩ් ප්ලේට් එකෙන් මෙතනට යනවා ධන සහ ඍණ විදුලිය. ධන සහ ඍණ විදුලිය ඩයෝඩ් ප්ලේට් එකේ මෙතනට යනවා. එහෙනම් ඊළඟ ප්‍රශ්නේ ඩයෝඩ් ප්ලේට් එකට ඍජුකරණය කරන්න කොහෙන්ද එන්නේ? ඩයෝඩ් ප්ලේට් එකට AC කොහෙන් හරි එනවා ඇති. ඒක DC කළා තමයි මෙතනට මේ දැන් යන්නේ එනවා. ඩයෝඩ් ප්ලේට් එකට විදුලිය එන්නේ මෙතනින්. ඩයෝඩ් ප්ලේට් එකට ෆේස් 3ක් මේනවා මෙතනින්. ඔන්න එක ෆේස් එකක් එනවා. මෙන්න තව ෆේස් එකක් එනවා. මෙන්න අනිත් ෆේස් එකක් එනවා. ෆේස් 3ක්. මෙන්න මේ රෝස් පාට අනිත් දඟරෙන් එනවා. එහෙනම් මෙතන තියෙන්නේ තෙකලා දඟරයක්. මෙතන තියෙන්නේ තෙකලා දඟරයක්. ඔන්න ඔය විදිහට දඟර 3ක් අංශක 180කින් sorry 120කින් ඈත් වෙච්ච දඟර 3ක් මෙතන තියෙනවා මේ විදිහට. ඔය දඟර 3ේ හදන විදුලිය L1 L2 L3 කියන ෆේස් 3 ප්‍රත්‍යාවර්ත වෝල්ටේජාවක් විදිහට දඟර මේ ඩයෝඩ් ප්ලේට් එකට යනවා. නේද? එතකොට මෙන්න මෙතන තියෙන ඩයෝඩ් ප්ලේට් එක ඩයෝඩ් ප්ලේට් එකක් තියෙනවා. මෙතන තියෙනවා ඩයෝඩ් ප්ලේට් එක. දැන් ඊළඟ ප්‍රශ්නය තමයි මෙතන කොහොමද තෙකලා විදුලිය හැදෙන්නේ? මෙතනට තෙකලා විදුලිය එවන්නේ කොහොමද? එතනට තෙකලා විදුලිය එන්නේ මෙහිමයි. දැන් එන්ජින් එක ස්ටාර්ට් කරයන් පස්සේ නේද මෙන්න මේ ෂාෆ්ට් එක කරකිනවනේ. නේද? ෂාෆ්ට් එක බෙයරින් උඩ තියෙන්නේ. නේද මේ ෂාෆ්ට් එක තියෙන්නේ බෙයරින් දෙකක් උඩ මේ තියෙන්නේ බෙයරින් දෙක නේද දැන් එන්ජින් එකෙන් ඔන්න කැරකෙනකොට මේ බෙයරින් වට මේ ෂාෆ්ට් එක කැරකෙනවා නේද එතකොට මේ වගේ බෙයරින් දෙකක් තියෙනවා ඒ බෙයරින් දෙක වට කැරකෙනවා දැන් කැරකෙනවා නම් පිටින් වයර් හයි කරන්න බෑ ආයි කැඩෙනවා. එහෙනම් කරන්නේ මේ භ්‍රමණය වන කම්බි දඟරය හරහා අපි මොකද කරන්නේ චුම්බක බල රේඛා ගමන් කිරීමට සලස්සනවා. එතකොට මෙන්න මේ මෙතන තියෙන දඟරය. මෙතන තියෙන කොයිල් එක. මේ කොයිල් එකට කරන්ට් එක එවනවා. මේක කැරකෙන්නේ නැති කැලලක් නේ ස්ථායිකේනේ තියෙන්නේ. මේකට ධන ඍණ විදුලිය එවනවා. මේකට ධන සහ ඍණ විදුලිය එවනවා. එතකොට මේකට දැන් සාවිරින විදුලියෙන් පස්සේ මොකද වෙන්නේ? මෙයාගේ උත්තර ද්‍රවයේ සහ දක්ෂිණ ද්‍රවයේ කියලා ද්‍රව දෙකක් වෙන් වෙලා ඔන්න චුම්බක බල රේඛා මේ කළු පාටෙන් මම අඳිනා වගේ චුම්බක බල රේඛා උතුරු සහ දකුණු ද්‍රව අතර ගමන් කරනවා. දැන් එන්ජින් එක ස්ටාර්ට් කරලා කරකවනකොට මේ චුම්බක බල රේඛා මාධ්‍යයේ මේ 3 ෆේස් දඟරය තෙකලා දඟරේ කරකිනකොට අන්න මෙතන විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. අන්න එතකොට මේ දඟරේ EMF එකක් නේද ඉලෙක්ට්‍රෝමෝටිව් ෆෝස් එකක් ජනනය වෙනවා අන්න ඒ දඟරේ. අන්න එහෙම තමයි මෙන්න මේ දඟරේ EMF එකක් ජනනය වෙනවා. එතකොට ඒ දඟරේ විද්‍යුත්ගාමක බලයක් ජනනය වෙනවා තෙකලා ඒක සරල ධාරාවක් බවට පත් කරන ඩයෝඩ් වලින්. ඊට පස්සේ මේ ප්‍රධාන දඟරේට යවනවා. එතකොට මොකද වෙන්නේ? ධන ඍණ විදුලිය මෙතනට යනකොට ඒකෙත් චුම්බක බල රේඛාය තියෙනවා. ඒ චුම්බක බල රේඛා මොකද කරන්නේ? මෙහෙම දැන් ගමන් කරමින් ඉන්නව නේද? චුම්බක බල රේඛා ඔහොම ගමන් කරනවානේ දැන් සොලනොයිඩ් එකක් වගේනේ. දැන් මේ චුම්බක බල රේඛා මාධ්‍ය එන්ජින් එක ස්ටාර්ට් කරා පස්සේ නිකන් තියනවද? නෑ නෑ. දැන් භ්‍රමණය වන චුම්බක ක්ෂේත්‍රය. ඔන්න භ්‍රමණය වන චුම්බක ක්ෂේත්‍රය මෙතන තියෙනවා. ඒ භ්‍රමණය වන චුම්බක ක්ෂේත්‍රයේ මොකද වෙන්නේ? ඔන්න මේ ස්ථායුකයේ තියෙන දඟර ටික භ්‍රමණය වන චුම්බක ක්ෂේත්‍රයෙන් කපනවා. එතකොට මෙන්න මේ 3 ෆේස් වලින් තෙකලා විදුලිය ජනනය වෙනවා. ඔන්න ඔහොමයි ජෙනරේටරේ වැඩේ වෙන්නේ. ඔන්න දැන්
මෙතනින් තෙකලා විදුලිය ජනනය වෙනවා. රයිට්. ඔහොම තමයි ඔක තමයි විදුලි ජනකයේ සත්‍ය කතාව. එතකොට තව මේකට තව පොඩි අඩුවැඩිය ටිකක් දාන්න ඕනේ නේද? මේකට තව ටිකක් පෝෂණය කරලා ගන්න ඕනේ. ඊළඟට මෙතනට මේ දඬන විදුලිය එවනේ එවන්නේ කවුරු හරහාද? AVR එක කියන උපාංගය හරහා. AVR එක ඔටෝමැටික් වෝල්ටේජ් රෙගුලේටරේ හරහා තමයි මෙතනට විදුලිය එවන්නේ. එතකොට ඔටෝමැටික් වෝල්ටේජ් රෙගුලේටර එකට කොහෙන්ද විදුලිය? ඒකට විදුලිය එවන්නේ මේකෙන්ම හදන විදුලියෙම කොටසක් 3 ෆේස් මෙතනට දීලා තියෙනවා AVR එකට. එතකොට AVR එක තමයි අවශ්‍යතාවය බලලා මෙතනට යවන චුම්බක ශේෂ්ත්‍රය වැඩි කරන්න කොච්චර ධාරාවක් යවනවද කියලා තීරණය කරන්නේ. ඒතර ඔන්න ඔය විදියට තමයි විදුලි ජනක යන්ත්‍රයක ක්‍රියාව සරලව පැහැදිලි වෙන්නේ. දැන් මොනෝහරි මේකේ අපැහැදිලි තැනක් තියෙනවද අහන්න? ඇස් හරියටම පැහැදිලි වුණාද? ඒක තේරෙන. ඔක එන පුතා මුලින්ම රූපය අඳින්නකො. ඊට පස්සේ මම තව පාරක් කියලා නෝට් එක ලියවන්න. ටිකක් ලොකුවට ඇඳගන්න.
ඇන්ඩල ඉවරයිද? ආමනයි සර්. विभाग की प्रश्न जनरेटर हरी अवबोध මොනවද मेन रोटर प्रधान ब्रह्मकय प्रधान ब्रह्मकय मेन प्रधान ब्रह्मकय मे आगे नाम प्रधान ब्रह्मकय इंग्रीसी मेन रोटर नामक प्रधान ब्रह्मकय मंकी अने वारे मे लखन कूरे मेन रोटर मेन रोटर वहाम पिटीन तीन मेन स्टेट वाइंडी वहाम पिटीन तीन मेम मेन स्टेट वाइंडी गैपे पड़ी गैपेन तम तीन मेन स्टेट वाइंडी प्रश्न मेन रोटर इन मेन स्टेटर स्टेट रोटर की वचन दिखे तीर हरियटम दिनोनी अभी स्टेटर कैरके स्टेटर कैरके रोटर वचने भ्रमणी इट पश्चिम डायोड प्लेट तीन मेन स्टेट दिखाने जनरेटर मेन मे रउंड मे कैपे पे इंटरनेट
දැන් පේනවද මේ ෂෙයා කරපේ මේ තියෙන ජෙනරේටර එක වටේ තියෙන එතකොට මෙන්න මේ ස්ටේටරය මම කරලා තියෙන්නේ නේද මෙන්න මෙහෙම ඉරක් ගහලා මේ වගේ කපල මෙතනින් එතකොට දෙපැත්තේ මේ වයින්ඩින් මේ දෙපැත්තේ පේනවනේ එතන මේක මැද්දේ මෙතනදී රෝටර යන්නේ මේ මේ මෙන්න මේ ටිකෙන් රෝටර යනවා මේ සිදුරෙන් එතන මේ මෙන්න මේ ඉරින් කැපුවොත් ඔයාට මෙතනින් කොටුවයි මෙතනින් කොටුවයි පේන්නේ ඒක තමයි මම අර කැඳල තිබුණේ දැන් පැහැදිලිද අවශ්‍ය එතකොට මම තවඩක් ඉන්නවම තව එකක් ෂෙයා කරලා පෙන්නන රෝටර එක රෝටරේ තියෙන කොටස් ටික එතකොට ඒකේ මෙන්න මේ පැත්තේ සයිඩ් එකේ තියෙන පින්තූරේ බලන්නකෝ මෙන්න මෙතන මවුස් එක තියෙන තැන මේ පොඩි එකක් ස්ටේටරේ තියෙනවා මේ රවුමට මේ රෝටරේ තියෙන්නේ මේ තියෙන බෙයරින් එහෙම එතකොට මේ මේක තියෙන්නේ මේක ඇතුලේ එතකොට ඒ කැප්පෙන් පස්සේ මේකෙත් දඟර තියෙනවා මේකෙත් දඟර තියෙනවා මේ මුළු ස්ක්‍රීන් එකම පේනව නේද ඉන්ටර්නෙට් එකේ තියෙන එක ඔව් සර් ඔව් එතකොට මේ තියෙන්නේ ස්ටයිල් කියන්නේ ඒක මැද්දේ යන්නේ එතකොට මේ ඒ කොයිල් ස්ටයිල්ගේ කොයිල් ඔතන මේ මෙතන පෙන්නන්නේ මේ මෙතන තියෙන්නේ මේ මේ තියෙන ස්ටයිල්තේ මේ තියෙන්නේ ඇතුලේ එතකොට මේ බලන්නකෝ මේ ජෙනරේටර එක ස්ටේටරයක් තමයි මේ තියෙන්නේ ඒක ඇතුලේ බලන්නකෝ මෙතන තුන් දෙනෙක් කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරනව නේද එතකොට ජෙනරේටර එක විශාලත්වය හිතා ගන්න පුළුවන් නේද මේ තුන් දෙනෙකුට ඕන තරම් මෙතන සෙල්ලම් කරන්න තියෙන දින මේ ස්ටේටරේ ඇතුලේ ඒක ඇතුලේ තමයි රෝටරය අනේ කොල්ලෝ මේ වයින්ඩින් ඔතෝත ඉන්නේ ඉතා විශාල මෙතන මේ මේ පින්තූරෙත් බලන්න මේ රෝටරය මේ ස්ථායුකය තමයි මේ තියෙන්නේ එහෙනම් ජෙනරේටර්ස් කියන්නේ පවර් ස්ටේෂන් එක ජෙනරේටරයක් කියන්නේ ඔය වගේ එකක් නේද මේ තියෙන්නේ වාහනයක ජෙනරේටරයක් නේ වෝල්ටේටරය කියලා කියන්නේ අපි හිතා කුඩයි නමුත් ජෙනරේටරයක් මේ තියෙන දැක්කද මේ ස්ටේටර එකට රෝටරයක් ඇතුල් කරන අවස්ථාව එහෙනම් අපි මේ විස්තර කරන්නේ ඔන්න ඔයගේ සත්‍ය ජෙනරේටරයක් ගැන හොඳයි අපි ආයන් පින්තූර නිවැරදිට එනම් ඔන්න අපි දැන් අර වගේ ඔන්න රෝටරේ ඇතුලේ තියෙන කෑල්ල මේ ස්ථායුකයේ කැපුණෙන් පස්සේ කෑලි දෙක පේනවා ඊට පස්සේ මොකද වෙන්නේ රෝටරේකටම හයි කරලා ඩයෝඩ් ප්ලේට් එකක් තියෙනවා එතකොට ඒ ඩයෝඩ් ප්ලේට් එකට මෙහා පැත්තෙන් තවත් දඟරයක් මෙහෙම තියෙනවා තවත් දඟරයක් තියෙනවා ඒ දඟරේට පිටින් තව ස්ටේටරේ තව කොයිල් එකක් තියෙනවා කැලි කැලි තියෙන්නේ නේද ඒක එහෙම තමයි තියෙන්නේ අන්නෝ එතකොට මේක මේන් ස්ටේටරය මේක මේන් රෝටරය එතකොට චුම්බක බල රේඛා හදනවට කියන්නේ එක්සයිට් කරනවා කියලා නේද එක්සයිටරය හදනවා කියලා එතකොට නැවතිලා තියෙන කැලල මේකට කියන්නේ එක්සයිටර් අර සකෝබනේ සකෝබනේ කරන ස්ටේටරේ සිංගලින් කියන්නේ සකෝබනේ එක්සයිටර් එක්සයිටර් ස්ටේටර් එක්සයිටර් ස්ටේටර් එක තමයි එතකොට මේ එළියෙන් තියෙන කැලල මෙන්න මේක නේද මේ තියෙන්නේ එක්සයිටර් ස්ටේටර් යට යටින් නම් කරන්න මේ තියෙන්නේ එක්සයිටර් ස්ටේටර් එතකොට මේ මේ කැරකෙන කොටසනේ මේ මැද්දේ තියෙන්නේ එතකොට ඒක ඒකත් මොකද වෙන්නේ එක්සයිටර් රෝටරේ ඒ මේ එක්සයිටර් රෝටරේ තමයි මැද්දේ තියෙන කැලල සකෝබන භ්‍රමකය එක්සයිටර් රෝටරේ ඔන්න එක්සයිටර් රෝටරේ දැන් ජෙනරේටරේ තියෙන ප්‍රධාන කැලල ටික හඳුනාගත්ත මොලිම මොනවද තියෙන්නේ මේන් රෝටරය රෝටරේම තව කැරක් කැරක් තියෙන ඩයෝඩ් ප්ලේට් එක එක්සයිටර් රෝටරය excited state rate පිටින් main state එක ඔය විදිහට තියෙනවා. ඉතින් ආයෙ මොකද වෙන්නේ? මෙතනින් තියෙනවා තව එකෙක් ඉන්නවා කවුද ඒක? AVR එක. automatic voltage regulator එකක් තියෙනවා මෙතන. නේද? මේක තමයි AVR එක. automatic voltage regulator එක. AP AVR එක කියලා දරනවා. නේද? වෝල්ටිය තා පාලනය කරන්නේ මෙයා. ඒක electronic device එකක්.
එතකොට ඔන්න AVR එකකුත් ජෙනරේටරේ තියෙනවා. එතකොට ඔය ජෙනරේටරේ තියෙන කොටස් ටික දැන් සිද්ධ වෙන දේ තමයි ඊට පස්සේ බලන්න ඕනේ. එතකොට කොහොමද දැන් සම්බන්ධ වෙලා තින්නේ? වයර් ටික සම්බන්ධ වෙලා තින්නේ ඉතින් බලමුකෝ. මෙතනින් එළියට එනවා වයර් නේද? 3 phase වයර් මෙතනින් එනවා. දෙකලා විදුලිය මෙතනින් එළියට එනවා. එහෙනම් ඔන්න 3 phase supply එක. 3 phase supply එක මෙතනින් එළියට එනවා. ඊට පස්සේ එම සප්ලයි එකම සම්බන්ධයි කායකද AVR එකත් එක්ක. එම සප්ලයි එකම සම්බන්ධ වෙනවා AVR එකත් එක්ක. මම මේ වයර් තුනක් වෙනකොට තනි වයරක යඳින්නේ. මෙතනත් තනි වයරක යන්නේ. දැන් පැහැදිලි කරනවානේ. නැත්තම් අපේ හිතරොත් AVR එකේ මොකද කරන්නේ? මෙතනට වයර් දෙකක් එනවා ධනසිර රිදිවිතුලිය. මම තනි වයරකින් ඇඳලා පෙන්නනවා. ඊට පස්සේ ඔච්චරයි වයර් සම්බන්ධ වෙන තැන තියෙන්නේ. තව එකක් තියෙනවා. මොකද්ද? මෙන්න මේ එක්සයිටර් රෝටරේ ඇති වෙන තෙකලා විදුලිය ඩයෝඩ් ප්ලේට් එකට ගේන වයර් සෙට් එකක් වයර් තුනක් තියෙනවා. ඒකත් මම තනියෙකේ පෙන්නනවා. ඊට පස්සේ මේන් රෝටරේට ඍජුකරණය කළා. දඬරින විදුලිය මෙහෙම යනවා. එතකොට මෙන්න ජෙනරේටර් එක සැකැස්ම බ්ලොක් ඩයග්‍රෑම් එකක් කියලා අපිට කියතේයි. කැටි සටහනකින් පෙන්නනවායි. එතකොට උසස් පෙළ ළමයි. මේ විදුලි කාර්මික මහත්තයෙක් වගේ නෙමෙයිනේ. එතකොට විදුලි කාර්මික ඒකට නම් මීට වඩා අධිකයි. විදුලි ඉංජිනේරියෙකුට නම් මීට වඩා ඉහතයි. එතකොට විශ්වවිද්‍යාලයේදී මීට වඩා දෙයක් ඉගෙන ගන්න. නමුත් සාමාන්‍ය ළමයිකට අපිට ඔය මට්ටමින් මේක පැහැදිලි කරගන්න තිබ්බනම් ඇති ජෙනරේටර් එකේ තියෙන කොටස් ටික. එතකොට අපි මේකේ ක්‍රියාකාරීත්වය ඔයා ලියා ගන්නවද? මම පැහැදිලි කළා තව පාරක් කියා දෙලා කියලා ලියු. මෙන්න මෙහෙම වෙන්නේ. මුලින්ම මේකේ තියෙන පුතා ශේෂ චුම්බකත්වය කියලා එකක්. කොහෙද තියෙන්නේ? මෙන්න මේ මේන් රෝටරේ තියෙන ශේෂ චුම්බකත්වය. මෙයාගේ තියෙනවා ශේෂ චුම්බකත්වය කියලා එකක්. මෙන්න මේ ශේෂ චුම්බකත්වයේ හින්දා මෙතන තියෙන ශේෂ චුම්බකත්වය නිසා ඉතා කුඩා කාන්දම් බලයක් ඉතා කුඩා චුම්බක ශේෂ්ත්‍රයක් හරිද මේ ශේෂ චුම්බකත්වය කියලා කියන්නේ ඒක නිසා මේ ශේෂ චුම්බකත්වය නිසා රෙසිඩුවල් මැග්නටිසම් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ හරිද මේ ශේෂ චුම්බකත්වය නිසා ඉතා කුඩා චුම්බක ශේෂ්ත්‍රයක් භ්‍රමණය මේ මේක වටේ ඇති වෙමින් තිනවා හරිද ශේෂ චුම්බකත්වය එතකොට මේ ශේෂ චුම්බකත්වයේ හින්දා මොකද වෙන්නේ ජෙනරේටර් එන්ජින් එක ස්ටාර්ට් කරාට පස්සේ මේ ශේෂ චුම්බකත්වය ඔන්න මෙන්න මේ ස්ථායුකයේ දඟර කැපෙමින් නේද ස්ථායුකයේ දඟර කැපෙමින් මෙහෙම ගමන් කරනවා ස්ථායුකයේ දඟර කැපෙමින් මෙහෙම ගමන් කරනවා ඔන්න ඒ මේක එන්ජින් එක ස්ටාර්ට් කළ දැන් කරකවන හින්දා එතකොට මේ 3 phase supply එකක් මෙතනින් කුඩා ප්‍රමාණයක් මුලින්ම ආරම්භයේදී හැදෙනවා ඒ හැදෙන ටික AVR එකට යනවා. ඒ හැදෙන විදුලිය AVR එකට යනවා. AVR එක මොකද කරන්නේ? එයා ඉක්මනටම එතනින් විදුලිය ධනහරින විදිහට හදලා මෙන්න මේ එක්සයිටර් ස්ටේරේට සකෝබන ස්ථායුකයට යනවා. සකෝබන ස්ථායුකෙත් ආයම චුම්බක බල රේඛා හැදෙනවා. එතකොට ඒ හැදෙන මාධ්‍යයේදී එන්ජින් එක ස්ටාර්ට් කළා ඉඳන් මෙයාත් කරකිනවනේ. අන්න මෙන්න චුම්බක බල රේඛා මාධ්‍ය මේකේ මෙයා කරගෙන. එතකොට මෙයාගේ විද්‍යුත් ගාමක බලය 3 phase ඇති වෙනවා. 3 phase විදුලියක් මෙතන ඇති වෙනවා. ඒක ඩයෝඩ් ප්ලේට් එකට ගිහිල්ලා ඍජුකරණය වෙනවා. අන්න දනරින මේන් ස්ටේටේට මේන් රෝටරේට එනවා. මේන් රෝටරේට දනරින විදුලිය ආවට පස්සේ මෙතන ඡේස චුම්බකත්වයට වඩා දැන් චුම්බකත්වයේ වැඩි විශාල චුම්බක බල රේඛාවල ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය මොකද කරන්නේ? මේ 3 phase වයින් එකට දැන්ලා අන්න තව ටිකක් විදුලිය වෝල්ටේජ් එක වැඩි වෙනවා. එතකොට ඒක හරියටම වෝල්ට් 400 එනකම්ම AVR එක ඔය විදිහට මෙහින් වැඩිපුර ධාරාවක් ඇර මෙතන චුම්බක ශක්තිය වැඩි කරලා වෝල්ටේජ් 400 හදලා දෙනවා. ඔන්නෝක තමයි විදුලි ජනක යන්ත්‍රයේදී සිද්ධ වෙන්නේ. හරිද? දැන් ඔක ලියාගෙන බලමුද? මතක හිටියද කියලා. රයිට්. මතක තියාගන්න උත්සාහ කරමු. එහෙනම් ලියමු නේද? හරි මෙහෙම ලියන්න මේ දැන් රූපේ තියෙනවා රූපේ යටින් ලියන්න හරි ලියන්න විදුලි ජනක යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය කියලා ලියන්න මාතෘකාව විදුලි ජනක යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය හරිද ලියවද පොඩ්ඩක් විදුලි ජනක යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය කියලා ලියන්න
එම ලියලා ලියන්න ආරම්භයේදී ජනක යන්ත්‍රයේ ප්‍රධාන භ්‍රමකයේ වරහන් ඇතුලේ මේන් රෝට ප්‍රධාන භ්‍රමකයේ අතිශේෂ චුම්බකත්වය නිසා ඇතිවන කුඩා චුම්බක ක්ෂේත්‍රය තුල ඇතිවන කුඩා චුම්බක ක්ෂේත්‍රය මගින් ප්‍රධාන ස්ථායුක දඟර වරහන් ඇතුලේ මේන් ස්ටේට වයින්ඩින් වරහන් ඇතුලේ ඉංග්‍රීසි වචනේ මම ටයිප් කරලා තියෙනවා මෙතන මේන් ස්ටේට වයින්ඩින් කැපීමක් සිදු කරයි එවිට එහි යම් කුඩා විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වේ. එම කුඩා විද්‍යුත්ගාමක බලය වෝල්ටීයතා පාලකය කියන්නේ AVR මොකද වරහන් ඇතුලේ AVR වෝල්ටීයතා පාලකය මගින් තේරුම් ගෙන සකෝබන ස්ථායුකය වෙත සරලධාරා විදුලියක් මුදාහරි. මෙම සරලධාරා විදුලිය මගින් සකෝබන ස්ථායුකයේ ඇතිකරන චුම්බක ක්ෂේත්‍රය තුල කවුද කරකැවෙන්නේ මෙන්න මෙයා එක්සයිට් රෝටර් එක තුල සකෝබන භ්‍රමකය වරහන් ඇතුලේ එක්සයිටර් රෝටර් මෙන්න මෙයා එක්සයිටර් රෝටර් භ්‍රමණය වීමේදී චුම්බක බලරේඛා කැපී යාම නිසා එහි තෙකලා විදුලි බලයක් ජනනය වේ
හිතකලා විදුලි බලයක් ජනනය වේ. මෙම තෙකලා විදුලිය තෙකලා විදුලිය ඍජුකාරක පරිපතයකට යොමු කර මෙම තෙකලා විදුලිය ඍජුකාරක පරිපතයකට යොමු කර මෙම තෙකලා විදුලිය ඍජුකාරක පරිපතයකට යොමු කර මෙම තෙකලා විදුලිය ඍජුකාරක පරිපතයකට එතන ලියමුද අපි ඩයෝඩ් ප්ලේට් කියලා ඉංග්‍රීසියෙන් ඩයෝඩ් ප්ලේට් ඍජුකාරක පරිපතයකට යොමු කර පරණතර ඩයෝඩ් ප්ලේට් එයින් පිටතට ලබා ගන්නා සරල ධාරා විදුලිය එයින් පිටතට ලබා ගන්නා සරල ධාරා විදුලිය ප්‍රධාන භ්‍රමකයට ලබා දෙයි ප්‍රධාන භ්‍රමකයට ලබා දෙයි මෙතනින් DC මෙතෙන්ට දෙනවා ප්‍රධාන භ්‍රමකයට ලබා දෙයි එවිට එහි චුම්බක ශේෂ්ත්‍රය ප්‍රබල වීමෙන් එහි චුම්බක ශේෂ්ත්‍රය ප්‍රබල වීමෙන් ප්‍රධාන ස්ථායුකයේ වඩා ප්‍රබල වෝල්ටියතාවයක් ජනනය වේ වඩා ප්‍රබල වෝල්ටියතාවයක් ජනනය වේ හොඳයි එතකොට අපිට ඕක තමයි ජනක යන්ත්‍රී ක්‍රියාව මම තව එකපාරක් පොඩ්ඩක් පැහැදිලි කරලා අද පාඩම අවසන් කරන්න එහෙනම් පොඩ්ඩක් ආයි පින්තූරේ දිහා බලන්න මෙන්න මෙහිමයි සිද්ධ වෙන්නේ එතකොට මෙන්න මෙහිම මේක වැඩ කරන්නේ එතකොට බලන්න මුලින්ම මේ මේන් රෝටර් එකේ නේද තියෙන ශේෂ චුම්බකත්වයක් ඒ ශේෂ චුම්බකත්වය නිසා මොකද වෙන්නේ ස්ථායුකයේ මේන් ස්ටේටර් එකේ කුඩා විද්‍යුත්ගාමක බලයක් ඇති වුණා ඒ කුඩා විද්‍යුත්ගාමක බලය AVR එකට යොමු වෙලා එයා සරල ධාරා විදුලියක් එක්සයිටර් ස්ටේටර් එකට කියන්නේ සපෝබන ස්ථායුකයට එව්වා සපෝබන ස්ථායුකයේ චුම්බක ශේෂ්ත්‍රයක් හැදිච්ච නිසා එයා එක්සයිටර් රෝටර් එකේ 3-phase විදුලියක් ඇති කරා ඒ 3-phase විදුලිය ඩයෝඩ් ප්ලේට් එක හරහා සරල ධාරාව බවට පත් කළා ආයම මේන් රෝටර එකට ලබා දුන්නා. එතකොට ඒකේ චුම්බක ශක්තිය වැඩි වෙලා ඊට වඩා වැඩි විදුලියක් කරන් දුන්නා. ඊට පස්සේ ආයම AVR එක තවත් ওই විදිහට විදුලිය වැඩි කර කර දීලා චුම්බක බල රේඛාවල ප්‍රබලතාවය වැඩි කළා. 400i වෝල්ට් නම් අපිට ඕනි. 400i වෝල්ට් ලැබෙනකම්ම යා ඒ විදිහට ඒ ක්‍රියාවලිය සිද්ධ කරනවා. එහෙනම් AVR එක මේකේ ගොඩක් ලොකු සේවාවක් සිද්ධ වෙනවා. එතකොට අපි ඔන්න ජෙනරේටර එක සරල සිද්ධාන්තය මේ ආකාරයට පැහැදිලි කරගත්තා. එහෙනම් අපි ඊළඟ දවසේ තව තියෙනවා permanent magnet generators කියලා එකක්. ඒක මම ඊළඟ දවසේ පාඩමෙන් පැහැදිලි කරන්නම්. මම හිතන්නේ ඔක කීප විටක් ආයි බලන්න සටහනක් බලලා මේක තහවුරු කරගන්න. එහෙනම් අපි ඊළඟ දවසේදී ඊළඟ ලබන බදාදා අවස 4ට ආයි හම්බ වෙමු. එහෙනම් සර් අයිබෝ. සර් මම ප්‍රශ්න කියනවා. සර් මේ අර සර්ට මේ කතා කරලා මොකද්ද කියන්න ඕන? කියන්න ප්‍රැක්ටිකල් වලට දිනයක් දා ගන්න ඕනේ කියලා තාක්ෂණ පාසලට එන්න. එතකොට මේ ඔයාට ප්‍රැක්ටිකල් වලට වෙලාවක් දෙයි. සර් කිව්වා කියලා කියන්න ඕනද? ඔව් මං කිව්වා කියන්න. ආ සර්. ඕකේ. ඇස් තෑන්ක් යූ සර්. ඕකේ ගුඩ් නයිට්.